අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියන්තයට අදාළ තරග දෙකක් ඊයේ පැවැතුණා. පොලිස් කණ්ඩායම සහ හැවලොක් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණ වාර්තා කළ එම තරග පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි දැන් සූදානම්. පොලිස් රග්බි කණ්ඩායම කොළඹ CHNFC ක්‍රීඩා සමාජය සමග තරග වෙතුනේ කොළඹ CHPT. මෙම තරගයෙන් දෙවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට පොලිස් ක්‍රීඩකයන් සමත් වුණා. තරගයේ ලකුණු තත්ත්වය දක්වන්නේ 62 බිංදුවක් ලෙසින්. පළමු වරදේ අවසන් වන විටත් ලකුණු 24 බිංදුවක් ලෙස පොලිස් කණ්ඩායම පෙරමුණේ පසු වුණා. ඔවුන් සිය ලකුණු 62 රැස්කළේ උත්සාහක දිනුම් 4ක් සහ ගොළු දිනුම් 6ක් මගින්. CRNFC කණ්ඩායම සහ හැවලොක් ක්‍රීඩා සමාජය තරග වෙතුනේ කොළඹ CR ක්‍රීඩාංගණයේදී. තරග ආරම්භයේ සිට කරන කරසටනක් දක්නට ලැබුණත් පළමු වරදේ අවසන් වන විට තරගයේ පාලනය සියතට ගත්ත හැවලොක් ක්‍රීඩකයන් සමත් වුණා. ඒ ලකුණු 17ට 8ක් ලෙස ඉදිරියට පැමිණෙමි. දෙවන අර්ධයේදී තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ හැවලොක් කණ්ඩායම තරගයේ ජය තහවුරු කරගත්තා. අවසන් ලකුණු තත්ත්වය දක්ුණේ 34ට 18ක් ලෙසින්. ගොළු දිනුම් 4ක් සාදරව පාර දෙකක් මගින් ජයග්‍රහී හැවලොක් ක්‍රීඩා සමාජයේ ලකුණු රැස් කළා. බටහිර ඉන්දීය කොදෙව් දඟපන්දු යවන ක්‍රීඩක සුනිල් නරින්ට ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවීම තහනම් කරන්නට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා. ඒ ඔහුගේ සියලුම පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට තහවුරු වීම හේතුවෙන්. ශ්‍රී ලංකා තරඟ සංචාරය අතරතුර නරින්ගේ ඉරියව්ව සැක සහිත බවට එල්ල වූ චෝදනා අතර ඔහු ඒ පිළිබඳව පරීක්ෂණයකටද සහභාගී වුණේ පසුගිය 17 වෙනිදායි. මේ අනුව මේ වන විට එක් දින සහ පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණ බල පෙරමුණේ පසුවන සුනිල් නරින් හට තම ඉරියව්ව නිවැරදි කරගෙන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලබා ගන්නා තෙක් පන්දු යැවීම තහනම් වනු ඇති. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. ලොව පළමු දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය තමත් සතු කරගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුණා. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට බහර දුන් නවසීලන්තය පළමු ඉනිමට සියලුම වීරස් කළ ලකුණු සංඛ්‍යාව 202ක්. ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 224ක් ලබා ගත්තා. තරඟයේ තුන්වන දිනේ වූ අද නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 208කට සීමා කරන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වුණා. මිචෙල් සැට්නර් ලකුණු 45යි. තම ටෙස්ට් තරඟ දිවියේ හොඳම පන්දු යවීම සටහන් කළ ජොස් හැසල්වුඩ් ලකුණු 70කට කඩුණු 6ක් ගෙන හෙළුවා. මේ අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 187ක්. අදාළ ඉලක්කය කඩුණු 7ක් දෙමින් සපුරා ගන්නට ඔවුන් සමත් වුණා. ෂෝන් මාෂ් ලකුණු 49යි. ඩේවිඩ් වෝනර් ලකුණු 35යි. පන්දුයමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුණු 5ක් ගෙන හෙළුවා. මේ ජයග්‍රහණයත් සමග තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ජය ගන්නට ඔස්ට්‍රේලියාවට හැකි වුණා. තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ජොෂ් හැසල්වුඩ්. ඩේවිඩ් වෝනර් තරඟාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා සිසුන් දෙවන වරට සංවිධානය කළ වොලිබෝල් තරගාවලියේ ඊයේ පැවතුන සුගුණදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මෙරට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන කණ්ඩායම 11ක සහභාගීත්වයෙන් පැවති තරගාවලියේ ශූරතාව දිනා ගන්නට මොරටුව ජාතික තාක්ෂණික ඩිප්ලෝමා කණ්ඩායම සමත් වුණා. අවසන් තරගයේදී ඔවුන් හමුවේ වටතුරට දෙකක් ලෙස පරාජය වුණේ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායමයි. ජාතික තාක්ෂණික ඩිප්ලෝමා කණ්ඩායමේ අමල චතුරංග තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තා. සමගින් අදට අපි සමග ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93.30 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.